පුරුදු පරිදි සුබුරුදු වේලාවට ඔබේ ක්වාණ්ඩේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය දිමන්තද සිල්වා මහතා. අපි සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති එවැගේම ප්‍රවාහන ශාස්ත්‍රය පිළිබඳව ආචාර්ය දිමන්තද සිල්වා මහතා සම්බන්ධ වන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න. අපි ආරාධනා කරනවා ඔබට ඉතාමත් වැදගත් වේවි මේ වැඩසටහන ඔබ රැඳී සිටින්න අප සමග. අපි අයිබෝන් කිය ඔබ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝන් ජයන්ත. ඔබ සම්බන්ධ වෙලා සිටිනවා ලංකාවේ අධිවේගී මාර්ග වල මේ ප්‍රවාහන කියන්නේ අතර මේකේ ගමනාගමනය කරන වාහන වල ප්‍රමාණය අඩු වැඩි කිරීම, මේ ටෝල් එක කියන්නේ මේ ගාස්තුව කියන සාධකය භාවිතා කළා යම්කිසි වෙනස්කමක් කරමින් ආර්ථික ක්‍රියාකාරකම් වැඩිපුර කරන්න පුළුවන්ද, ඒ තුළින් රටේ ආර්ථික සංවර්ධනයට යම්කිසි වැඩිපුර දායකත්වයක් ලබා දෙන්න පුළුවන්ද කියලා මේ පර්යේෂණයක් සමග යම්කිසි කටයුත්තක අපි මුලින්ම කැමති දැනගන්න. මොකද මේ අපේ ප්‍රේක්ෂක හිතවතුන් බොහෝ දෙනෙකු අධිවේගී මාර්ග භාවිතා කරන ලංකාවේ මේ අධිවේගී මාර්ග තුළින් ඔවුන්ගේ ජීවිතවලට කාර්යක්ෂමතාවය වුණ අරගෙන ඇවිල්ලා තිබෙනවා. මොකද මේ අලුත් වැඩසටහන? ඔව්, මේක දැනට තියෙන පර්යේෂණයක් හැටියට කරපු එකක්. ඒක මම මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති පුතුමාටත් එම මණ්ඩලයටත් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ගැන ඉතින් අපි දැනටමත් කතා කරගෙන යනවා. ඒක අපි බැලුවේ දැනට යන වාහන ප්‍රමාණය ගත්තොත් අධික වේග මාර්ගවල කටුනායක අධික වේග මාර්ගයේ දවසකට 24,000ක් පමණ මේ වාහන යනවා. ඒ කියන්නේ දෙපැත්තටම එතකොට අපි ගත්තොතින් දකුණු අධික මාර්ගයේ 52,000ක් පමණ යනවා. ඉතින් මේක අපි ඒකේ තියෙන ධාරිතාවත් එක බලනකොට අඩු ප්‍රමාණයක්. මේ යන වාහන ප්‍රමාණය වෙනස් වෙන්නේ ඒකේට තියෙන ටෝල් එක. ඒ කියන්නේ ගාස්තුව මත. මොකද ඒ ගාස්තුව මත තමයි අපිට කොච්චර ප්‍රමාණයක් ඉතුරු කරගන්නවද අපි කියන එක value of time කියලා. අපිට කොච්චරක් මේ ගාස්තු අපේ මිනිත්තුවක් පැයක් ඉතුරු කරගන්න අපි කීයක් ගෙවන්න ලෑස්තිද කියන එක මත තමයි කවුරු හරි තීරණය කරන්නේ අධිවේග මාර්ගය යනවද නැද්ද කියන. නැත්නම් දුරපාරෙන් යනවද අධිවේග මාර්ගය යනවද කියලා. එතකොට ඇත්තම දුරපාර්ගයෙන් උයි කෙටි මාර්ගයෙන් නෙමෙයි ඇත්තටම අඩු වෙලාවක් කියන එක තමයි එතන යන්නේ. ඒකතකොට අපි ඒක දැක්ක එකක් තමයි පරිශීණයෙන් දැක්ක එකක් තමයි අපේ තියෙන එතන කැටගරිස් හතරක් තියෙනවා. ඒ කැටගරි 1 කියන්නේ සාමාන්‍ය කාර් කියන කැටගරි එක. ඒකට තියෙන ගාස්තුව හරි කියන එක අපිට තේරුණා. හැබැයි අනිත් කැටගරිස් 2, 3, 4 කියන්නේ 2 කියන්නේ සීට් 9ට වැඩි වෑන්නොත් සීට් 33කට අඩු මේ බස් කියන එක. ඊට පස්සේ කැටගරි 3 කියන්නේ සීට් 33ට වැඩි බස් රථත් ලොරි රථත්. ඊට පස්සේ කැටගරි 4 කියන්නේ කන්ටේනර්ස් කියන එකයි ලොකු බස් කියන එකයි. ඉතින් ඔය විදිහ තමයි කැටගරි 4 හැදිලා තියෙන්නේ. එතකොට අපි දැක්කාම කටුනායක අධිවේග මාර්ගය ගත්තාම ඒ කියන්නේ 24,000න් 92%ක්ම යන්නේ පළවෙනි කැටගරි එක. කියන්නේ කාර්. කාර්. 92%ක්. එතකොට 6% වගේ ප්‍රමාණයක් තමයි යන්නේ කැටගරි 3 කියන එකේ. ඔව් ඇත්තටම දැන් ඔබ නම් මේක ඉතා වැදගත්. මොකද මේ පරිශ්‍රණය වැදගත්, මේ දත්ත වැදගත්, මේ දත් වලින් කියවන දේ වැදගත්. ඉතාමත් වැදගත්. මොකද හේතුව දැන් කාරණා යන්නේ මෝටර රථනම් අධිවේගී මාර්ගයේ 92%ක් කටුනායක අධිවේගී මාර්ගයේ යන්නේ. ඒ වැදගත්කමක් ඇති. මොකද මේක ගොඩක් වෙලාට ගුවන්තුරුපළ සම්බන්ධ වෙනවා. ඒ වගේම මේක නිසාම. හැබැයි ගොඩක් වෙලාවට අර මගී බස් රථ, පැසෙන්ජර් වෑන් වගේවා මේව තුල තමයි වැඩිපුර පිරිසක් ගමන් කරන්නේ. ආර්ථික ක්‍රියාකාරකම් වලට වැඩිපුර දායකත්වයක් මිනිස්සු අරගෙන යන්න මම හිතන්නේ ඔය විශාල වැඩි පිරිසක් කරගෙන යන වාහන යනවා නම් තමයි වැඩි ඒක හරි හොදක් තිබෙන්නේ. ඒක හරි. එතකොට අපි ගාස්තු බැලුවාම වැඩිම ප්‍රමාණයක් යන මේ කටුනායක අධිවේග මාර්ගයේ කටුනායකත් පෑලිය ගොඩත් අතර යන්නේ. ඉතින් අපි ගාස්තු බැලුවත් 300ක් තියෙනවා කාර් රථවලටත් 450ක් වෙනවා කැටගරි දෙවෙනි කැටගරියට, තුන්වෙනි එකට 600ක් 800ක් වෙනවා හතරවෙනි කැටගරි. ඉතින් මේකෙදී අපි දකින්නේ මේ කැටගරි හතරක් කියන එක ඇත්තටම ඒක පරිපාලනයටත් අමාරු එකක්. ඒක කැටගරි 2ක් වගේ තමයි තියෙන්න ඕනේ ඕනම
එක්ස්ප්‍රස්වේ කැටගරිස් වලදී. එතකොටදී අපි ඒක නිර්දේශ කරන්නේ කැටගරි 1 2 කියන එක එකතු කරලා එකක් හදලා 3 4 කියන එකත් එකක් හදලා කැටගරි 1 2 එක එක පළවෙනි එකේ ගාස්තුවටත් කැටගරි 3 4 එකේ ගාස්තුව කැටගරි 2 ගාස්තුව හැටියට. ඒ කියන්නේ අපි කිව්වොත් ලොරි වලට 450ක ගාස්තුවක් අපිට දෙන්න පුළුවන් නම් මේකට එන වාහන ගාන කියන්නේ ලොරි කොද පෑලිගොඩ පැත්තේ පැතු බැලුවොත්ෙන් ජායල පැත්තේ තුන් බැලුවොත්ෙන් කන්ටේනර්ස් යාඩ්ස් තියෙනවා. ඉතින් මේ කන්ටේනර්ස් වලින් අපිට ගන්න පුළුවන් මේ එක්ස්ප්‍රස් වේකට. අධික වෙනුවෙන් ගත්තාම තව එකක් වෙන්නේ අපිට තියෙන දැන්ට තියෙන A3 එක. ඒ කියන්නේ මීගමු පාර එතන වාහන ගන්න අඩු වෙනවා. එතකොට ඒකේ යන මොටර්සයිකල් 3 වීලරයට තව ආර්ථික ප්‍රතිලාභයක් වැඩි වෙනවා. මොකද ඒගොල්ලන්ට තියෙන ස්පීඩ් එක වැඩි වෙනවා. කන්ජෂන් එක අඩු වෙනවා. ඉතින් අපි ඒක මේක මොඩල් එකකට දාලා බැලුවාම අපිට ඔය දකුණ අධිවේග මාර්ගයටත් ඔය විදිහට ඔය විදිහටමයි අපිට එහි දත්ත සඳහන් කරනවා. ඔව් එහෙත් කිව්වොත්ින් ඒකෙදිත් ඔය ඒකේ දැන්ට තියෙන්නේ වැඩිම දුරක් තියෙන්නේ ගොඩගමට යනකොට රුපියල් 1750 කැටගරි 3 එකට 2500ක් තියෙන එක අපේ යෝජනාව තියෙන්නේ 1000ක් දක්වා අඩු කරන්න කරෝතින් මේකේ ආය අපි එක පැත්තෙන් බැලුවොත් මේ දෛනික ආදායම අඩුවක් වෙන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙනවා වාහන වලට මේ මේ මිනිස් ඒ කියන්නේ ජනතාවට එකට ආඳ ගන්න. ඉතින් එතකොට මාර්ග සංවර්ධන අධිකාරියට ආදායම අඩු වෙන්නේ නැහැ. මේ රටට සංවර්ධන ආර්ථික සංවර්ධනයකුත් වෙනවා. අපි මෙතන කියන්න ඕනේ එක අපේ හරි පොඩි ගාණක් තමයි එකතු කරගන්න තියෙන්නේ අපි කටුනායක එක්ස්ප්‍රෙස් වේ ගත්තොත්. කියන්නේ දැනට වාහන වාහන 600ක් අපිට එකතු කරගන්න පුළුවන් නම් කැටගරි 3ෙන් ඒ කියන්නේ ලොරි වලින් කටුනායක එක්ස්ප්‍රෙස් වේ එකට ඒ කියන්නේ දෙපැත්තටම ගත්තාම 300යි. අපිට ඔය කියන දෛනික ආදායම දැන්ට තියෙන දෛනික ආදායම ඒ විදිහටම තියාගන්න පුළුවන්. හැබැයි ඒක හරියටම පොඩි ගණනක්. ඒ කියන්නේ 600ක් කියන්නේ ඔය එක යනවා 1750ක් යනවා A3 එකේ. ඉතින් ඒක අපි සංකලයකන බැලුවාම 9%ක් තමයි අපි ගන්න හදන්නේ. ඔක 20% දක්වා වැඩි කරොත් ඉතින් දෛනික ආදායම අපිට දවසකට 105,000ක් දක්වා වැඩි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තම දර ඔබ සඳහන් කරන දේ පැහැදිලි. දැන් ආර්ථික ක්‍රියාකාරකම් වැඩි වෙන්න නම් මිනිසුන් වැඩිපුර ඉතා අඩු වේලාවකින් තමන්ගේ කටයුතු කිරීමේ අවස්ථාව උන්ට ලබා දෙන්නට අවශ්‍ය වෙනවා. හැබැයි දැන් මේ පිළිබඳව දැන් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන ප්‍රශ්නේ මටත් ඇති වෙනවා. දැන් මේ මාර්ගවලට වැඩිපුර වාහන ඇතුල් වෙන්නට අවස්ථාව ලබා දුන්නොත් අර අධිවේගී මාර්ගවල ට්‍රැෆික් ඇති වෙලා යම් යම් ගැටලු බාධා ඇති වෙන්න බැරි වේද? බැරිද? යම් සේ පිළිබඳව ස්වාවැලීමක් කරාද? ඔව්. මේකෙතනදී ඇත්තටම අධික වේගී මාර්ගයකදී පැයකට දෙපැත්තකටම 8000ක් ගෙනියන්න පුළුවන් වාහන. පැයකට 8000. ඒ කියන්නේ අපි දකින්නේ එක ලේන් එක එක මන්තීරුවක 2000ක් වාහන ගෙනියන්න පුළුවන්. හැබැයි මේ ධාරිතාව තිබුණට 8000ක් මේක ඇත්තටම බලපාන්නේ අපි ඉන්ටර්චේන්ජ් එකේ තියෙන කැපැසිටි එක මත. එතකොට අපි දකින්නේ ওই අවුරුදු දවස්වල දිග පෝලිං ඇති වෙන්නේ ඒක ඇති වෙන්නේ අපි ඉන්ටර්චේන්ජ් එක ළඟ එලියට යන්න හදනකොට එතන තියෙන කවුළු ගාන අඩු වෙනවටින් ඒ එතනදී තමයි ඔක ප්‍රශ්නේ වෙන්නේ. හැබැයි ඔක අපි දැන් මං කියන්න හදන ගාන වැඩි වෙන කතාව තියෙන දවසකට 600ක් කියන්නේ පැයකට ගත්තොතින් 16ක්වත් නැහැ. ඉතින් ඒක ලොකු වෙනසක් වෙන්න අවශ්‍ය නැහැ අපි මේ වෙනස කරගන්න. හැබැයි ඉන්ටර්චේන්ජ් වල කවුළු ගාන වැඩි කරන්නට අවශ්‍ය වෙයිද? මේක මත තවත් වැඩි වෙනවා නම් ඉන්ටර්චේන්ජ් වල කවුළු වැඩි කරන එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය අපි ඇත්තටම අර ඉලෙක්ට්‍රොනික ටෝල් කියන එකට යන්න ඕනේ. ඒ කියන්නේ කවුළුක් මතින් මුදල් ගෙවා යන්නේ නැතුව ඒක දැන් ගොඩක් දියුණු රටවල් වල වෙන්නේ. එහෙම වාහනේ ස්ලෝ ඩවුන් කරන්නෙත් නැහැ. ඒ කියන්නේ නාස හිමින් යන්න අවශ්‍යත් නැහැ. යන ස්පීඩ් එකේම යන්න පුළුවන්. මේ උඩ තියෙන කියන්නේ නවීන තාක්ෂණය පාවිච්චි කරොත් එතකොට එතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ හදිසියෙම නැති එක්කෙනෙක් ගියොත් කොහොමද යාව නීතිය රහණයට හසු කරගන්න කියන එක. ඒක අපිට හරියට කරගන්න පුළුවන් නම් එතරම් ওই තියෙන මේ කැපැසිටි එක ප්‍රතිය ගන්න පුළුවන්. එතකොට දැන් මේ විදිහට මේක ක්‍රියාත්මක කරලා යම්කිසි විදිහකට අපි කියමු අනවශ්‍ය ලෙස වාහන වැඩි වුණොත් අධිවේගී මාර්ගේ නැවතත් අර ගාස්තුව අඩු කරලා මේක පාලනය කරගන්න පුළුවන් කම තියෙන හින්දා ඒක ඒ වගේ සැලසුම් තිබෙනවාද? යම් කිසි විදිහකට අනවශ්‍ය විදිහට වාහන ප්‍රමාණය වැඩි වුණොත් මොකද කරන්නේ? ඔව්. ඒක නිසා තමයි අපිට අපි කරන්න කලින් අපි මොඩල් එකකට දාලා බලන්න පුළුවන්. අපිට දාන්න පුළුවන් මේ වගේ වාහන ගාණක් අඩු කරනොදි කොච්චර වාහන ගණවන්නක්ද වැඩි වෙන්නේ කියන එක.
ඒක නිසා තම අපි එක ට්‍රයිල් එනර කරන්න නැතුව අපිට තියෙනවා මේ කම්පියුටර් සිමුලේෂන්ස් වලට දාලා අපිට බලන්න පුළුවන්. ඒක බැලුවහම තමයි අපිට දැන බලා ගන්න පුළුවන් වෙන්නේ මේක අපේ يعني ඒක ධාරිතාවේ මට්ටමේ තමයි මේක වෙනසක් වෙන්නේ කියලා. හැබැයි අර කිව්වා වගේ අපිට හදිස්සියක් වැඩි වාහන ගණක් වෙනවා නම් එතනදී තමයි අපිට ආයි ටෝල් එක වැඩි කරහා වැඩි කරලා ඒ ගාන අඩු කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ටෝල් එකේ ප්‍රතිපත්තියේ මේක තියෙන්නේ අපිට අවශ්‍ය ඩිසයින් ස්පීඩ් එක කොහොමද තියාගන්න අපිට පැය කිලෝ 80ම අවම 80ක් තියන්න ඕන අවම 70ක් තියන්න ඕන නම් ඒ 70 තියාගන්න කොච්චරක් වාහන ප්‍රමාණයක්ද මේක යන්න ඕනේ කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. අපි මත විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පස්ව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පස්ව නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග. අද අප සමග කතාබහේ සිටින්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය දිමන්තද සිල්වා මහතා. අපි කතා කරමින් සිටියේ ලංකාවේ ප්‍රවාහන ශාස්ත්‍රය සම්බන්ධයෙන්. දිමන්තද සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායම් විසින් සිදු කරමින් තිබෙන ව්‍යාපෘති වැඩසටහන් කීපයක් පිළිබඳව. ඒ වගේම වර්තමානයේ අපි දැක්කා මම හිතන්නේ මේක පුවත්පත්වල සහ ජනමාධ්‍ය තුලනොත් ප්‍රචාරණය කළ තිබුණා, ජනතාව දැනුවත් කළ තිබුණා. රාජගිරිය මාවත, අපි කියන කොළඹට එන රාජගිරිය පාරේ ප්‍රමුඛතා මන්තිරුවක්, මේ මන්තිරු ක්‍රමයක්. මේක ඇත්තටම මම කිව්වා හරියද දන්නේ නැහැ. මොකද්ද මේ වැඩසටහන? ඇත්තම කරේ අමතර මන්තිරුවක්. අමතර මන්තිරුවක්. ඒ දැන්ට මන්තිරු තුනක් තියෙනවා කොළඹ දෙසටත්, බත්තර මොදල මන්තිරු තුනක් තියෙනවා. රාජගිරියේදී අපේ ගුවන් පාලම තියෙනවා. ගුවන් පාලම ළඟදී මන්තිරු හතරක් තියෙනවා. ගුවන් පාලමේ මන්තිරු දෙකක්, යටිනුත් මන්තිරු දෙකකුත්. එතකොට අපි දැක්කේ මේකෙදී තදබදේ තාමත් තිබෙනවා. එතකොට ඒකට විසඳුමක් ලෙස මොකද අපේ මේ මේ අමතර මන්තිරුව කියලා කියන්නේ අනිත් පැත්තෙන් කියන්නේ අපි තුමු බත්තර මුල පැත්තේ දෙසට යන මේ මන්තිරුවක් తాවකාලිකව කොළඹ දෙසට යන්න, කියන අනිත් පැත්තට යන්න ලබා ගැනීම තමයි. එතකොට මේක අපි පටන් ගත්තේ දියත මන්සන් දියතුන මන්සන්දියේ සිට ආයුර්වේද මන්සන්දිය දක්වා තමයි කරේ. එතකොට ඒතනදී අපි මේකෙදී දැනට සුමානු දෙකක් විතර වෙනවා පටන් අරගෙන. ඒක දැනට අපි ඒක පර්යේෂණාත්මකව කරන්නේ. ඒකේ හොඳ තියෙනවා, නරකක් තියෙනවා. අපේ දේවල් ඉගෙනගෙන තියෙනවා. හැබැයි වේගය වැඩි වුණාද? ඔව්, වේගය වැඩි වෙලා තියෙනවා. දැනට ඒ කියන්නේ ඔක ඔය මේ ස්ට්‍රෙච් එකේ වේගය අඩුම තියෙන්නේ උදේ 7යි කාලා වගේ වෙලාවට. ආයිසරක් 8 වෙනකොට ආයිසරයක් අඩු වෙනවා. ඒ කියන්නේ ඉස්කෝලේ යන වෙලාවටත් ඊට පස්සේ ඉස්කෝල ළමයිගේ බස්සලා යන වාහනෙන් පස්සේ ආයිසරයක් වැඩට යන කට්ටියත් එක්ක බැලුවම ওই දෙකේ තමයි අපේ පීක්ස් දෙක තියෙන්නේ. එතකොට දැනට ඒ වෙලාවේදී අපි දැක්ක එක තමයි අවම 8 කිලෝමීටර් 9ක වගේ ස්පීඩ් එකක් තමයි, වේගයක් තමයි තියෙන්නේ. ඕක අපිට වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ අපි දැන් පර්යේෂණාත්මක කරන අවධියේ අපි මොකද මේ අමතර මන්තිරු නිසා පැයට කිලෝමීටර් 15කට වගේ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 9 ඉඳලා පැයට කිලෝමීටර් 15ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට අපි වෙලාවල් හැටිය බැලුවොතින් ඔතනට පැයට මිනිත්තු 25ක් ගිහිල්ලා තියෙනවා. ඔය 7යි කාලේ තියෙන වෙලාව දැන් ඔතන යන කට්ටිය ඔක දන්නව ඇති හොඳට. 7යි කාලා වගේ යන වෙලාවට දියතේ ඉඳන් ආයුර්වේද දේවි බාලික හන්දියට යන්න මිනිත්තු 25ක් ගිහිල්ලා තියෙනවා. ඒක අපි මිනිත්තු 15කට අඩු කරලා තියෙනවා. එතකොට ඒ වෙලාවට ඒ කියන්නේ මිනිත්තු 8ත් මිනිත්තු 10ත් අතර වෙලාවක් ඉතුරු කරගන්න පුළුවන්කම තියෙන. ඒක තමයි වැඩිම ඉතුරුව. එතකොට ඔකේ ප්‍රශ්නෙක තියෙන්නේ බත්තරමුල්ල පැත්තට ලොකු ජනතාවක් වැඩට එනවා. ඒක එන්න පටන් ගන්න 7:45 8ත් අතර ඒ වෙලාවේදී අපිට తాවකාලිකව මේ මන්තිරුව නවත්තන්න වෙනවා. මේ తాවකාලික මන්තිරුව නවත්තන්න වෙන නිසා තමයි ඒ තියෙන අර ඇඩ්වාන්ටේජ් එක නැති වෙන්නේ. ඉතින් අපි ඕක ඔය පෑ දෙකමාර ඇතුළත බැලුවා. ඉතින් අපේ ආර්ථික ප්‍රතිලාභය අපිට ඇවරේජ් එකක් හරියට කැල්කියුලේට් කරලා 6කින් වැඩිවීම තුළ ඒකෙන් අපිට කැල්කියුලේට් කරුවොත් දවසකට ඒ පෑ දෙකම නිසා මිලියන 1කමාරක් විතර ආර්ථික ප්‍රතිලාභයක් තියෙනවා. ඉතින් ඒක පොඩි ක්‍රියාකාරාපයක් නිසා. මොකද එතනදී වැඩිම ප්‍රතිලාභය ඇවිල්ලා තියෙන්නේ දියතේ ඉඳන් මේ ගුවන් පාලම ළඟට වෙනකන් තමයි වැඩිම. මොකද වෙන්ද ගොඩක් වෙලාවක් ගිහිලා තියෙනවා. හැබැයි අපේ මේ වෙලාව ඉතුරුව හැටියට අපි බත්තර මුල්ල කෑල්ලත්
පාලිමෙන්න්තු පත්වක ඇල්ලත් ගණනය කල ඇතනත් ලොක විතුරක් කියලා තියෙන මොකද වෙන්ද තද බදය ඇති වෙලා තියෙන පාලිමෙන්න්තු දක්වත් සිත්සිරිපාය පත්තර මෙල්ලු හන්දිත ඒවත් එකතු වනති මීටත් වඩ වැඩි වෙලා විතුරුවක් වෙලා වෙන්න තියෙනවා. එතකොට දැන් මේ මේක දැන් ඔබ කියන ආකාරයට මේ සාර්ථක වෙලා තිබෙනවා විනාඩි 6ක විතර ඉතුරුවක් ඇති වෙලා තිබෙනවා. ඒතර මෙවැනි ක්‍රියාකාරකම් තුලින් අපිට අවබෝධ වෙන දේ තමයි මේ යටිතල පහසුකම් ගොඩනැගීම වගේම ඒවා සැලසුම් සහගතව පරිහරණය කිරීමත් වැදගත් කියන එක අපිට මේ තුලින් පැහැදිලි වෙනව නේද? ඔව්. ඇත්තටම අපි කියන්නේ ඒ යටිතල පහසුකම් කළමනා කිරීමයි හරි ඒක කාර්යක්ෂමව පාවිච්චි කිරීම තමයි තියෙන්නේ. දැන් මේකෙදී අපි මෙහෙම බැලුවොතින් මේ උදේට බැලුවතින් වාහන 5500ක් පමණ කොළඹ දෙසට එනවා. ඒකේ අපි අර කලින් එක මන්තිරුවක් බැලුවාම 1500ක් විතර වාහන ගන්න පුළුවන් urban context එකේදී. එතකොට එහෙම බැලුවතින් ඇත්තටම මන්තිරුව 4ක් අවශ්‍යයි කොළඹ දෙසට. ඒක නිසා තමයි ගුවන් පාලම ළඟදී මන්තිරුව 4ක් තිබුණත් ඇත්තටම ඔය 7යි කාලේ වෙලාවට පොඩි ට්‍රයල් එකක් හිටිට ඔයතන එන කට්ටිය කරෝතින් ගුවන් පාලම තදබදයක් තියෙනවා නම් යටින් ගියෝතින් ඇත්තටම වැඩි ඉක්මනට යන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මෙතන උඩින් යන්නවම තමයි ඔක්කොම තද වෙන්නේ. ඔක්කොම හැමෝම උඩින් යන්නන්න හිතන්නේ. එතන ඒ වෙලාවේදී යටින් යන ලේන්ස් දෙක ඇත්තටම ඉක්මනට යන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේ ලේ එහෙම කියලා අපි ලේන් හතරකට හදන එකෙන් අපි ඉඩම් අත්පත් කරගෙන හදන එකට වඩා අර ඉතුරු වෙලා තියෙන මන්තිරුවක් ඒ පෑ දෙක තුනක වෙලාවකට වෙනුවෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. මන්ද ඔය 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 කොරිඩෝ එකේ ඉදිරියේදී අපේ සැහැල් දුම්රිය එනවා. සැහැල් දුම්රිය ආවහම ඔය තියෙන වාහන ප්‍රමාණයක් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ අපි ඉදිරියට අපිට කතා කරන්න පුළුවන් ඒකේ යන කාලේ අවුරුදු ඔය 4ක් වගේ කාලයක් 4-5 කාලයක් වෙනකන් අපිට ඒක කළමනාකරණය කරගන්න මේ අමතර මන්තිරුව වගේ දේවල් ඉතාමත් වැදගත්. ඇතරම ඔබ සැහැල්ලු දුම්රිය ගැන කතා කරා. මේ සැහැල්ලු දුම්රිය කියන්නේ LRT ලයිට් රේල් ට්‍රාන්සිට් කියලා අපි කියන්නේ. මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දැන් මොන තත්ත්වයකට තිබෙන්නේ? මේ සිද්ධ වෙනවද? ඔව්. ඒක ඉතාමත්ම හොඳින් ඉදිරියට යන ව්‍යාපෘතියක්. ඇත්තටම ඒක බැලුවොතින් ඒකේදී අපිට අවශ්‍ය වෙලා තිබුණු මේ feasibility study එක දැන් ඉවර කරලා තියෙනවා. ඒක ඉවර කරලා දැන් අපි නොබදුනේ දිනයකින් කියන්නේ ජූනි මාසෙ විතර වෙනකොට අවසාන මිනිත්තු දෙක loan agreement එකට යනවා. loan agreement එකට ගියාට පස්සේ අපි ඉදිරියේදී එන අවුරුද්දේ මුල භාගයේ වෙනකොට අපිට construction පටන් ගන්න construction කියන්නේ ඒකේ වැඩ කටයුතු පටන් ගන්න පුළුවන්. ඒකේ මුල් අදීරය හැටියට තියෙන්නේ utility division. ඒ කියන්නේ අපේ තියෙන cable telecommunication ඒව ටික අයින් කිරීම පටන් ගන්නවා. ඒකම yard එක හැටියට මාළුවේ තියෙනවා. ඒක අපි පටන් ගන්නවා. 2024 වෙනකොට අවසන් කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒතර කවුද මේක ගොඩනගන්නේ? මොන කවුද ආධාර ණය ආධාර දෙන්නේ? ජයිකා ආයතනයේ. ජයිකා ආයතනයේ මේක ඉතාමත් සහනදායී ක්‍රමයකට දෙන ණයක්. මම කතා කරලා තියෙනවා ඒ ගැන 0.1%කට අවුරුදු 40කට අවුරුදු 10කට පස්සේ තමයි අපි මේකට ගෙවන්න වෙන්නේ. ඒ කියන්නේ ආර්ථික ප්‍රතිග්‍රේස් ග්‍රේස් පීරියඩ් අවුරුදු 10ක් තියෙනවා. ඒ කියන්නේ හදලා ඉවරලා අවුරුදු 10කින්. ඒ කියන්නේ අපිට ආර්ථික ප්‍රතිලාභ ලැබුණාට පස්සේ තමයි අපි මේකට ණය ගෙවන්න පටන් ගන්න. ඒතර පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි වශයෙන් මේක අධීර කීපයකට සිද්ධ වෙන්නේ නෑ. ජයිකා එකේක පටන් ගන්නෙ මාළඹේ සිට කොටුව දක්වා තියෙන එක අධීරයක් හැටියට යනවා. හැබැයි අපේ තියෙන කිලෝමීටර 75ක තියෙන LRT network එක සමාන්තරව ඒකේ අනිත් අධීරත් මේ අධීරයේදී ශක්තිතාවය අධ්‍යයනය කරගෙන යනවා. ඉතින් ඒකත් එක්කම මේ කියන්නේ අපේ 2024-25 වෙනකොට අපේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් ඉතා මේ සාර්ථක විසඳුමක් දෙන්න තමයි අදහස තියෙන්නේ. ඇත්තටම විසඳුමක් ලැබෙන්නේ මොන වගේ විසඳුමක්ද ලැබෙන්නේ? දැන් ඔබ සඳහන් කළා මේ රාජගිරිය පාලේ එන වාහන ටික කළමනාකරණය කරගත්තොත් මේ තාක් දක්වා අපිට පස්සේ මේක වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒතර LRT එක හරහා දවසකට කොච්චර ප්‍රමාණයක් කොළඹට ගේන්න පුළුවන්ද? එක පැයකට 30,000ක් ගේන්න පුළුවන් කමක් තියෙනවා. දැනට වාහනවලින් මේ කොරිඩෝ එකේ එන්නේ 80,000ක් 90,000ක් අතර වාහනවල. එක වාහනයක එන්නේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි. ඉතින් එහෙම බැලුවාම මේකෙන් 30,000ක් අපිට ගෙනියන්න පුළුවන් කම තියෙන 30,000ක් LRT එකේ පැයකට ගෙනියන්න පුළුවන් කමක් තියෙනවා, ධාරිතාවක් තියෙනවා. ඉතින් ඒක LRT විතරක් නෙමෙයි, අපේ දුම්රිය විදුලිකරණය කිරීමත්, ජලමාර්ග පාවිච්චි කිරීමත්, අපේ බස් රථ නවීකරණය කිරීමත් ඒක බස් වැඩි දියුණු කිරීමත් මගින් තමයි අපි
ඒකට සම්බන්ධිකරණයක් හැටියට අපේ මේ පොදු ප්‍රවාහනයේ වැඩි දියුණු වුණාට පස්සේ අපිට කන්ජෂන් ප්‍රයිසිං, ඒ කියන්නේ කොළඹට ඇතුල් වීමට චාර්ජ් එකක් ඇති කිරීම ඇති කරන්න පුළුවන්. මොකද අපි ජනතාවට විකල්පයක් ලබා දීලා තියෙන නිසා. අපි ඔබට බොහොම ස්තුතිවන්ත අපේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද සාකච්ඡා කළේ ආචාර්ය දිමන්ත ද සිල්වා මහතා සමග. අද විස් 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.